ආයිබෝන්යලුනේ SL Public අපේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ගොඩක් අය comment කරලා අහලා තිබ්බා අඩු මුදලකට ගන්න පුළුවන් හොඳම dog breed ලා කවුද කොහමද ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරනවා ලංකාවේ රුපියල් 30,000කට අඩුවෙන් ගන්න පුළුවන් හොඳම budget price dog breeder 10 දෙනෙක් ගැන. ඒ වගේම ගණන් අඩු dog කෙනෙක් ලේසියෙන් කොහමද හොයාගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝකට. එක ඩෂෝන්. ඩෂෝන් ලගේ පෙනුම අනෙක් ඩොග් බීට්ලට වඩා ගොඩක් වෙනස්. ශරීරය ටිකක් දිගයි. ඒ වුණාට කකුල් කොටයි. කකුල් කොට නිසා කුරුබල්ලෝ කියලා මෙයාලව හඳුන්වනවා. මුරණ්ඩු දඟකාර වගේ බුද්ධිමත් සොනකෙක්. ඩෂෝන් ලගේ ශරීරයේ තියෙන ජ්‍යාමිතික හැඩය නිසා හොඳට ඊව කරන්න වගේම ලුහු බඳින්න පුළුවන්. අතීතයේ මෙයාලව පොළව හරන පොඩි සතුන් දඩයම් කරන්න යොදාගෙන තිනවා. මෙයාලගේ ස්කින් කෝට් එක නෝ වර්ග තුනකට බෙදෙනවා. කෙටි සිනිදුලම් තියන අය, දිගුලම් තියන අය, දිගු සිනිදුලම් තියන අය කියලා. ඩෂෝන් කියන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්න සුනකයෙක්. ඒ වගේම ස්වාමියාට ගොඩක් ආදරේ. ආයු කාලය අවුරුදු 12 16 අතරනවා. ලංකාවේ ඩෂෝන් පැටියෙක් රුපියල් 15,000 25,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. දෙක පොමනේරියන්. පුළුවන් බෝලයක් වගේ ලස්සනට ඉන්න මෙයාලට ගොඩක් ගැහණු ළමයි කැමති. ටොය් ඩොග් විශේෂයෙන්ම මෙයාලා අයිති වෙනවා. මධ්‍යම යුරෝපයේ ජර්මනිය හා පෝලන්තය අතර තියෙන පොමනේරියාව තමයි මෙයාලගේ නිජ භූමිය වෙන්නේ. පොමනේරියනට හොඳින් වැඩෙන දිත්වලෝමස්තර දෙකක් තියෙනවා. ඒ වගේම ස්කින් කෝට් එක ගොඩක් ඝනයි. ඒ නිසා ස්කින් කෝට් එක නිතර බ්‍රෂ් කරලා මේන්ටේන් කරන්න වෙනවා. ත්‍රිකෝණාකාර කම් පිරලා දිනවා. පොමනේරියනට වර්ණ වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔරේන්ජ්, බ්ලැක්, වයිට් ගොඩක් ප්‍රසිද්ධයි. කුඩා වුණාට ගොඩක් ඇක්ටිව්. තනියම ඉන්න කැමති නැහැ. ස්වාමියාට ගොඩක් ලෙන්ගතුයි. කුඩා ළමයින්ට ගොඩක් ආදරේ. පාළුවෙන් තනිගමෙන් ජීවත් වෙන කෙනෙක්ට හොඳම ඩොග් බ්‍රීඩ් එක තමයි පොමනේරියන් කියලා කියන්නේ. මෙයාලා අවුරුදු 12ත් 15ත් අතර කාලයක් ජීවත් වෙනවා. ලංකාවේ හොඳින් වැඩෙන පොමනේරියන් පැටියෙක් රුපියල් 10,000 25,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 3 ඩල්මේෂන්. ඇඟේ ආකර්ෂණීය ලප පිහිල්ල තියෙන නිසා අනෙක් ඩොග් බ්‍රීඩ්ලට වඩා කැපී පෙනෙන සුනකයෙක්. ඇමරිකාව තමයි මෙයාලගේ නිජ භූමිය වෙන්නේ. ගිනි නිවන රතවල ගමන් කරන සුනකයෙක්. මෙයාලව යුද කටයුතු වලට හා ගාඩ් ඩොග් කෙනෙක් විදියට යොදාගෙන තිනවා. ඩල්මේෂන්ලට පිරිපුන් ශරීරයක් තියෙනවා. දිලිසෙන කෙටි ස්කින් කෝට් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් පිරිසිදු සුනකයෙක්. මුරණ්ඩු වගේම ගොඩක් ඇක්ටිව්. ඒ නිසා පොඩි කාලේ ඉඳන් ට්‍රේන් කරන්න ඕන. ඉඩකඩ තියෙන තැනක තමයි මෙයාලව හදන්නත් ඕන. ස්වාමියාට ගොඩක් ආදරේ කරන ෆැමිලි ඩොග් කෙනෙක්. සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 13ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. ලංකාවේ ඩල්මේෂන් පැටියෙක් රුපියල් 10,000 25,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 4 ඩොබර්මන් ෆින්චර්. ජර්මන් සම්භවයක් තියෙන සුනකෙක්. ඕනෑම වැඩකට ලේසියෙන් හුරු කරගන්න පුළුවන්. අතීතයේ වීදිවල බදු මුදල් රැගෙන යාමේදී ඩොබර්මන් නව යොදාගෙන තිනවා. භයානක පෙනුමක් තියෙන උස ශක්තිමත් සුනකෙක්. ශරීරයේ දිගටි හැඩය නිසා ඉක්මනින් දුවන්න පුළුවන්. ඩොබර්මන්ලගේ ශක්තිය වගේම බුද්ධිමට්ටම වැඩි නිසා පොලිස් රාජකාරී වලට මෙයාලව යොදා ගන්නවා. කෙටිලොම ස්තරයක් තියෙනවා. කළු දුඹුරු සුදු වර්ණවලින් වර්ග වෙනවා. පොඩි කාලේ ඉඳලා ට්‍රේන් කරේ නැත්තම් පාලනය කරන්න අමාරුයි. වන් මාස්ටර් ඩොග් කෙනෙක් වන් ඩොබර්මන්ලා ස්වාමියාට ගොඩක් පක්ෂපාතී. අවුරුදු 10ත් 13ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. ලංකාවේ හොඳින් වැඩුණු ඩොබර්මන් ෆින්චර් පැටියෙක් රුපියල් 15,000 30,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 5 කොකස් ස්පැනියල්. ලස්සන වගේම අහිංසක සුනකෙක්. ස්වාමියාට ගොඩක් පක්ෂපාතී සුනකෙක්. ස්පාඤ්ඤය තමයි මෙයාලගේ නිජ භූමිය වෙන්නේ. අතීතයේ දඩයම්කරුවන්ගේ උදව්වට මෙයාලව රැගෙන ගොස් තිනවා. දඩයම් ගැන කුරුල්ලන් රැගෙන එන එක තමයි මෙයාලගේ රාජකාරිය. ඇමරිකන් කොකස් ස්පැනියල් හා ඉංග්‍රීසි කොකස් ස්පැනියල් කියලා වර්ග දෙකක් ඉන්නවා. ඒ අතරින් ඉංග්‍රීසි කොකස් ස්පැනියස්ලා තමයි ලංකාවේ ගොඩක්ම ඉන්නේ. කොකස් ස්පැනියස්ලට දිගට වැඩෙන දිලිසෙන ඝන ස්කින් කෝට් එකක් තියෙනවා. ඒ වගේම හිසට මදක් පහලින් එල්ලා වැඩෙන පැතලි කන් දෙකක් පිහිල්ල තියෙනවා. පියෝ කොකස් ස්පැනියල් කෙනෙක් හඳුනා ගන්න පුළුවන් හොඳම විදිය තමයි එයාලගේ මේ පිහිල්ල තියෙන කන් දෙක. ඒ වගේම කළු රවුම් ඇස් දෙකක් පිහිල්ල තියෙනවා. දිග මුඛයක් පිහිල්ල තියෙනවා. ඉක්මනින් ස්ට්‍රෙස් වෙන සුනකේ නිසා තනි නොකර ආදරයෙන් පවුල කෙනෙක් වගේ බලා ගන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 16ක් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. ලංකාවේ කොකස් ස්පැනියල් පැටියෙක් රුපියල් 20,000 30,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 6 රිච්බැක්. දකුණු අප්‍රිකාව තමයි රිච්බැක්ලගේ නිජ භූමිය වෙන්නේ. රොඩේසියා රිච්බැක්ලගේ නිජ භූමිය වෙන්නේ සිම්බාබ්වේ. අතීතයේදී සිංහයන් පලවා හරින්න වගේම දඩයම් කරන්නම් මෙයාලව යොදාගෙන තිනවා. බුද්ධිමත් දරුණු ශක්තිමත් සුනකෙක්. වියලි දේශගුණයට මෙයාලට හොඳින් මොහොන දෙන්න පුළුවන්. උසට වඩා දිග ශරීරයක් තියෙනවා. විශාල යටිපතුල් පිහිල්ල තියෙනවා. ඒ නිසා කිලෝමීටර් 50ක් වුණත් එක දිගට එකම වේගයෙන් දිවීමේ හැකියාව මෙයාලට තියෙනවා. කෙටි ස්කින් කෝට් එකක් තියෙන්නේ. පිටේ කඩුවක් වගේ සලකුණක් පිහිල්ල තියෙනවා. පියෝ රිච්බැක් කෙනෙක් හඳුනා ගන්න පුළුවන් ලේසිම විදිය තමයි මෙයාලගේ මේ පිටේ පිහිල්ල තියෙන සලකුණ. වන් මාස්ටර් ඩොග් කෙනෙක්. ස්වාමියාට ගොඩක් කීකරුයි. ඒ වගේම පොඩි කාලේ ඉඳලා තමන්ට ඕන විදියට ට්‍රේන් කරලා හදා ගන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 13ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා.
ලංකාවේ රිෂ්වැක් පැටි එක රුපියල් 20000 30000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. හත බීගල් සුරතල් පෙනුමක් තියෙන ජනප්‍රිය සුනකෙක්. එංගලන්තයේ තමයි බීගල් එකේ නිජ භූමිය වෙන්නේ. හොඳ ඉවත් තියෙන බුද්ධිමත් සුනකෙක්. අතීතේ හාවන් දඩයන් කිරීමට මෙයලව යොදාගෙන තිනවා. ගෝලාකාර හිසක් පිහිටලා තිනවා. පහතට වැටෙන කම් පිහිටලා තිනවා. කෙටි ස්කින් කෝට් එකක් තිනවා. හුණුසුම් දේශගුණයට හොඳින් හැඩගැහෙන්න පුළුවන්. බීගල්ට සුපිරි ඉවත් තියෙන නිසා නීති විරෝධී ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට මෙයලව යොදා ගන්නවා. ඒ වගේම සුවඳවල වෙන් කර ගැනීමේ හැකියාව මෙයලට තිනවා. ශබ්දවලින් සංනිවේදනය කරන පුළුවන් නිසා තනියම ඉන්න කෙනෙක්ට ඇති කරන සුසුම ඩොග් බ්‍රීඩ් එක තමයි බීගල් කියලා කියන්නේ. ඒ වගේම කුඩා ළමයින්ට ගොඩක් ආදරේ ෆැමිලි ඩොග් කෙනෙක්. සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 15ත් අතර කාලයක් මෙල ජීවත් වෙනවා. ලංකාවේ බීගල් පැටි එක රුපියල් 25000 30000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. අට ග්‍රේට් ඩේන් මස්ටිෆ් ලගේ බොහෝ ලක්ෂණ තියෙන මෙයාලගේ නිජ භූමිය වෙන්නේ ජර්මනිය. ආගන්තුකයන්ට ගොඩක් දරුණු වෙනවා. ඒ වගේම ස්වාමියාට පණ උනත් දෙන සුනකෙක්. ග්‍රේට් ඩේන් කෙනෙක් කාට හරි ආදරයක් ඇති වුණොත් ඒක ජීවිත කාලෙම තියෙනවා. උසහ බර අනෙක් ඩොග් බ්‍රීඩ්ලට වඩා වැඩි. ඒ වුණාට ගොඩක් සංවේදී සුනකෙක්. අතීතයේදී ආරක්ෂක කටයුතු වලට යුද කටයුතු වලට දඩයම් කිරීමට මෙයාලෝ යොදාගෙන තියෙනවා. ආකර්ෂණීය මුහුණක් තියෙනවා. කෙටි ස්කින් කෝට් එකක් තියෙනවා. වර්ණ වර්ග 6ක් විතර තියෙනවා. විශාල යටිපතුල් පිහිල්ල තියෙන නිසා වේගෙන් දුවන්න පුළුවන්. ශරීරයේ තරම විශාල නිසා ඉඩකඩ තියෙන තැනක තමයි මෙයාලව හදන්න ඕන. ග්‍රේට් ඩේන්ලා තමයි ආයු කාලයේ අඩුම සුනක වර්ගය. උපරිම අවුරුදු 8ක් වගේ තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ලංකාවේ ග්‍රේට් ඩේන් පැටි එක රුපියල් 30000කට විතර අපිට මිලදී ගන්න පුළුවන්. නමය ජර්මන් ෂෙපර්ඩ්. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වගේම සුලභව දකින්න පුළුවන් සුනකෙක්. ඕනෑම කාලගුණික තත්ත්වයකටදී මෙයාලා හදන්න පුළුවන්. නිජ භූමිය වෙන ජර්මනිය. ජර්මන් ෂෙපර්ඩ්ලා විශාල ප්‍රමාණයේ වැඩවලට සහාය වෙන සුනකයන්. ආරක්ෂක අංශයේ පොලිසිය වැඩවලට මෙයාලා සහාය වෙනවා. හොඳ ඉවක් වගේම හොඳ මතක ශක්තියක් තියෙන සුනකෙක්. නිවසේ ආරක්ෂාවට වගේම සුරතලයට ඇති කරන්න පුළුවන් ඩොග් බ්‍රීඩ් කෙනෙක්. පවුලේ හැමෝටම කීකරු වෙනවා. ඒ වගේම අවධානයෙන් ඉන්න ඇක්ටිව් ඩොග් බ්‍රීඩ් කෙනෙක්. හොඳ ඝනට වැඩුණු ලස්සන ස්කින් කෝට් එකක් තියෙනවා. කළු දුඹුරු වර්ණවලින් වර්ග වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 9 12 අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. ලංකාවේ ජර්මන් ෂෙපර්ඩ් පැටි එක රුපියල් 30000 40000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. 10 ලැබ්‍රඩෝර් රිට්‍රීවර්. බුද්ධියෙන් ඉවසීමෙන් හා දෙයක් තේරුම් ගැනීම හොඳටම තියෙන සුනකෙක්. පවුලේ සමාජිකයන්ට ඉතා හොඳ ලෙංගතුකමක් දක්වනවා. පොඩි ළමයින ගෙදරකුණත් ඇති කරන්න පුළුවන්. සෙල්ලමට ගොඩක් ආස කරන සුරතල් සුනකෙක් වුණාට ගෙදර ආරක්ෂාවට නම් සුදුසු වෙන්නේ නැහැ. ලැබ්‍රඩෝර්ලගේ නිජ භූමිය වෙන්නේ කැනඩාව. කොමන් බ්‍රීඩ් ඩොග් නිව් ෆවුන්ඩ්ලන්ඩ් ඩොග් මිස් කළා තමයි ලැබ්‍රඩෝර් රිට්‍රීවර් බිහි වෙන්නේ. අතීතයේ දීවරයන් ආශ්‍රිතව හා දඩයන් කරුවන් ආශ්‍රිතව මෙයාලා ජීවත් වෙලා තියෙනවා. කෙටි ලෝම ස්තරයක් තියෙනවා. ඇඟිලි වල පිහිටීම නිසා හොඳට පිහිනන්න පුළුවන් සුනකෙක්. ලැබ්‍රඩෝර්ලගේ සංනිවේදන හැකියාව ගොඩක් දියුණු නිසා ආබාධිතයට උදව් කරන්න දුෂ්රාබාධිතය රැකබලා ගන්න මෙයාලව යොදාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 15ත් අතර කාලයක් මෙයාලා ජීවත් වෙනවා. ලංකාවේ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් පැටි එක රුපියල් 30000 40000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් දන්නවා ලංකාවේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් සුපිරිම ඩොග් බ්‍රීඩ්ලා කවුද කියලා. මං දල වශයෙන් තමයි මේ ඩොග් බ්‍රීඩ්ලාගේ විස්තර ඔයාලට කිව්වේ. Google එකේ YouTube එකේ සර්ච් කරලා මීට වඩා ගොඩක් විස්තර ඔයාලට වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිටත් ඇති කරන්න මේ වගේ හොඳ ඩොග් බ්‍රීඩ් කෙනෙක් ලේසියම හොයා ගන්න පුළුවන්. මුලින්ම ඔයා Facebook එකට ලොග් වෙලා බලන්න සුරතල් සුනකයෝ විකුණන group තියෙනවා. ඒවට join වෙලා post දාලා අපිට පුළුවන් අඩු මුදලකට ළඟපාතින් සුරතල් සුනකෙක් විකුණන අයව contact කරගන්න. මන් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ඒ වගේ group එකක link එකක්. ඒකට join වෙලා බලන්න. ඒ වගේම අනික් ක්‍රමේ තමයි අපිට Google එකේ search කරලා හොයා ගන්න පුළුවන් dog breed ලා විකුණන site තියෙනවා. උදාහරණයක් විදිහට ikman.lk වගේ site එකකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් විකුණන්න ඉන්න සුනකයෝ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් හොඳ සුරතල් සුනකේ මිලදී ගන්න. තව මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් comment කරන්න. Video එක හදනම් like කරන්න, යාළුවන්ට බලන් share කරන්න, channel එකත් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ video එකකින් නැවත හමු වෙන තුරු ඔබට සුබ දවසක්.